ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි. ආයිබෝවන් පුංචි දුවේ පුතේ, සිතේ FM පුංචි අපේ ගුරුගෙදර ශිෂ්‍යත්වය හරි ලේසි පාඩම් මාලාවත් එක්ක තමයි අපේ පුංචි දුල පුතාලා අදත් සම්බන්ධ වෙන්නේ. පුංචි දුවේ පුතේ, මේ පෙබරවාරි මාසේ ඔන්න අපේ ලංකාවේ නිදහස් උත්සවයේ සමරනවා. ලංකාවේ නිදහස් උත්සවයේ සමරද්දී අපේ පුංචි දුල පුතාලා මොකද්ද කරන්නේ? මම දන්නවා පාසල් මට්ටමින්, ඒ වගේම ගම් මට්ටමින් අපේ පන්සල, පල්ලිය, ඒ දේවස්ථානයේ, කෝවිල, මේ හැම තැනම ආගමික ස්ථානවල පවා ජාතික කොඩිය ලෙල දෙනවා. එතකොට පුංචි දුව පුතේ, මේ මොකද? ලාංකිකයන්ට නිදහස ලැබුණා කියන සතුටත් එක්ක. අපිට නිදහස ලැබුණේ 1948 පෙබරවාරි 4 වෙනිදා. එතකොට අපේ පුංචි දුල පුතාලා දන්නවා ඇයි අපිට පෙබරවාරි මාසේ 4 වෙනිදා නිදහස ලැබුණේ? අපි හිරවෙලා හිටපු නිසා ඉංග්‍රීසි, පෘතුගීසි, ලන්දේසි ඔය කියන බටහිර රාජ්‍යයන්ට. පෘතුගීසීන් ලංකාවට ආවා, අපි ඇයට කිව්වා පරංගියා කියලා. පරංගියා කෝට්ටෙ ගියා කියලා කිව්වනේ. පෘතුගීසීන් ලංකාවට ආවා, අපේ ලංකාව අල්ලගන්න හැදුවා. එතකොට අපේ ලංකාවේ කෝට්ටේ රාජධානිය, කෝට්ටේ රාජධානිය හිටපු වීරවරු, ඒ වගේම මායාදුන්නේ රජ්ජුරුවෝ, ඒ වගේ අය පෘතුගීසීන්ට ලංකාව අල්ලගන්න දෙන්නේ නැතිව ඒ අයත් එක්ක සටන් කළා. එතකොට රාජසිංහ රජ්ජුරුවෝ, ඒ වගේම පළවෙනි විමල ධර්මසූරි රජ්ජුරුවෝ, මේ වගේ රජවරු ලංකාව මේ පෘතුගීසීන්ට යටත් කරගන්න දෙන්නේ නැතුව බොහෝ වෙහෙස මහන්සි වුණා. සටන් කළා. සටන් ගණනාවක් ලංකාවේ කරලා පෘතුගීසීන්ට ලංකාව යටත් කරගන්න දෙන්නේ නැතුව රැකගත්තා. ඊළඟට පුංචි දුව පුතේ, ලංකාවට එනවා ලන්දේසීන්. ඒතර ලන්දේසීන් ලංකාවට ඇවිල්ලා උඩරට රාජධානියත් එක්ක එකතු වෙලා පෘතුගීසීන්ව පන්නලා ලන්දේසීන් ලංකාව යටත් කරගන්න උත්සාහ කරනවා. ඒතර ලන්දේසීන් ලංකාව යටත් කරගන්න යනකොටත් අපේ රජවරු, අපේ වීරවරු මොකද කළේ? ඒ අය එක්ක සටන් කළා. ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළා. ඒ කියන්නේ පුංචි දුවේ පුතේ, තමන්ගේ ජීවිතය ගැන නොතකා රට රැකගන්න සටන් කළා. ඊළඟට ලංකාවට එන්නේ ඉංග්‍රීසීන්. ඉංග්‍රීසීන් ඇවිල්ලා ලංකාවේ වීරවරු එක්ක සටන් කරලා, ලංකාවේ වීරවරු මරලා, අනේ ඒ අය යටත් කරලා ලංකාව යටත් කරගත්තා. එතකොට මේ සෝචනීය අවුරුද්ද තමයි 1815. අපේ පුංචි දුල පුතාලා දන්නවා 1815 දී තමයි මේ ඉංග්‍රීසීන් අපේ ලංකාව සම්පූර්ණයෙන්ම ගිවිසුමක් යටතේ, ගිවිසුමක් ගහලා යටත් කරගත්තේ. එතකොට අපේ ලංකාවේ අන්තිම රජ්ජුරුව විදියට අපි සලකන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුව. එතකොට පුංචි දුවේ පුතේ, ලංකාව මෙහෙම යටත් කරගත්තයින් පස්සේ ලංකාවට මොනවද උනේ? අපි ඒ ගැන කතා කරමු අපේ පුංචි දුල පුතාලත් එක්ක මද විවේකයක් අරගෙන ගීතයක් රසවිඳලා. ඔව් පුංචි දුවේ පුතේ, ලංකාව ඉංග්‍රීසියෙන් යටත් කරගත්තයින් පස්සේ ලංකාවේ එතෙක් තිබුණ භාෂාව වෙනස් වෙනවා, ඒ වගේම ආගම වෙනස් වෙන්න පටන් ගන්නවා. මිනිසුන්ගේ කෑම බීම, ඇඳුම් පැළඳුම් පවා වෙනස් වෙනවා. අද ලංකාවේ මිනිස්සු අඳින ඇඳුම් ලාංකික දේශීය ඇඳුම නෙමෙයි. ඒවා ලන්දේසි, ඉංග්‍රීසි, පෘතුගීසීන්ගේ ඇඳුම්. එතකොට පොංචි දූපති, අපි කන කෑම අරගෙන බැලුවොත් අපි මේ කන කෑමත් ලාංකිකයන්ගේ කෑම නෙවෙයි. පුතාලා දන්නවා පෘතුගීසීන් ලංකාවට ආවහම ඒ අය කකා හිටියේ මොනවද? මිනිස්සු ගිහිල්ලා කියනවා සුදු පාට ගලුයි ලේයි බොනවා කියලා.
එතකොට මේ පෘතුගීසීන් කකා හිටියේ පාන්. එතකොට ඒගොල්ලෝ බිව්වල්ලේ වයින්. දැන් ලාංකිකයෝ පාන් කනවා. එතකොට පුංචි දූපතියා අපි ලංකාවේ පෙරදිග ධාන්‍යාගාරය කියලා බත් කකා හිටි අය සම්පූර්ණ වෙනස් වෙනවා මේ බටහිර ජාතීන් ලංකාවට පැමිණි නිසා. එතකොට පුංචි දූපතියා අපි කතා කළොත් බොහෝ දේවල් හොඳ දේවලුත් අපිට ලංකාවට ලැබුණා. දැන් අපි යනවා ඉස්කෝලේ. එතකොට මේ අපි පාසල් යනවා කියලා ආරම්භ වෙන්නේ මෙන්න මේ බටහිර රාජ්‍යයන් නිසා. ඒ විතරක් නෙමේ අපිට මේ වැඩිහිටියන්ට රැකවරණය ලැබෙන තැන්, දරුවන්ට රැකවරණය ලැබෙන තැන්, ඒ විතරක් නෙමේ රෝහල්, මේ විදිය දේවලුත් හොඳ දේවලුත් මේ ලංකාවට බටහිරින් ආව ලංකාව යටත් කරගත් අයගෙන් ලැබුණා. එතකොට අපේ පුංචි දුල පුතාලා දන්නවා අද වෙනකොට ලංකාවේ ආර්ථික විදියට සල්ලි ගෙනෙන ප්‍රධාන දෙයක් තමයි තේ. එතකොට මේ තේ ලංකාවට ආවේ ඉංග්‍රීසීන් නිසා. එහෙනම් තේ අපේ ලංකාවේ ස්ථීර ප්‍රධාන වැවිල්ලක් බවට පත් වෙන්නේ, ආදායම් මාර්ගයක් බවට පත් වෙන්නේ මේ බටහිර රාජ්‍යයන් නිසා. එතකොට අපේ ලංකාවට හොඳ දේවලුත් මේ බටහිර රාජ්‍යයන් පැමිණීම නිසා, නැත්තම් අපේ ලංකාව අල්ල ගන්න ආපු අයගෙන් සිද්ධ වුණා. ඒ කොහොම වුණත් අපිව අල්ලගෙන අපේ ලංකාවේ තියෙන වටිනා දේවල්, අපේ ලංකාවේ සම්පත්, ලංකාවේ මිනිස්සු තුල තිබුණ හොඳ දේවල් බොහෝමයක් විනාශ වෙලා ගියා. එතකොට මේ අවසානයේ 1948 පෙබරවාරි මාසේ 4 වෙනිදා තමයි නැවත ලංකාවට අපිට නිදහස ලැබෙන්නේ. එතකොට මම අපේ පුංචි දුල පුතාට මතක් කරන්න ඕනේ, අපිට මේ නිදහස ලැබුණට මේ නිදහස නිකම්ම ලැබුණේ නැහැ. මේ සඳහා විවිධ වකවානුවල සටන් කළ අයගෙන මම මතක් කළා. පුතාලට මතක නම් ගොංගාලේ ගොඩ බණ්ඩා, එතුමා ජීවිත පරිත්‍යාග කළා. වීර පුරන්නප්පු, එතුමාටත් ජීවිතේ පරිත්‍යාග කරන්න වුණා රට වෙනුවෙන්. වීර කැප්පෙටි පොළ නිලමෙතුමා, ඒ වගේ අයට ලංකාවේ නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන්න සිද්ධ වුණා. තව ගණනාවක් ලංකාවේ නිදහස වෙනුවෙන් සටන් කළා. සමහර අය කවියෙන් සටන් කළා, සමහර අය තමන්ගේ කතිකත්වයෙන් තමන්ගේ කට පාවිච්චි කරලා සටන් කළා. මිනිස්සු උද්දාමයට පෙරට ගන්න උත්සාහ කළා. ඩී.බී. ජයතිලක, ආනන්ද කුමාරස්වාමි, සිද්දිලෙප්පේ, පොන්නම්බලම් අරුණාචලන්, පොන්නම්බලම් රාමනාදන්, ඉස්මහින්දාම්දුරුව, අනගාරික ධර්මපාලතුමා, මේ වගේ වැදගත් උතුමන් ලංකාවේ නිදහස වෙනුවෙන් මහත් වූ කැපකිරීමක් සටනක් ඇති කළා. අන්න ඒක නිසා තමයි අපිට ලංකාවට නිදහස ලබා ගන්න පුළුවන් වුණේ. හොඳයි, පුංචි දූපතේ නිදහසෙන් පස්සේ ලංකාවට ලැබිච්ච දේවල්, අපේකම රැක ගන්න අපි කළ දේවල් ගැන අපි හෙට කතා කරනවා අපේ පුංචි දුල පුතාලත් එක්ක. එතෙක් අපේ පුංචි දුල පුතාට සුබ දවසක්. ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි